සැමදා සමහන් සැමදා සුවෙන් හෙටින් ආරම්භ වන 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාසල් අයදුම්කරුවන් 387,648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඊට ඇතුළත් බවයි. දිවයිනපුරා විභාග මධ්‍යස්ථාන 3527කදී විභාගය පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා විභාග මධ්‍යස්ථාන දුමායනය කරමින් අවශ්‍ය කටයුතු සූදානම් කරන ආකාරය දක්නට ලැබුණා. විභාගයේ අවසන් වන්නේ මැයි 15 වෙනිදායි. ඔබ විභාග මධ්‍යස්ථානට යද්දී ප්‍රවේශ පත්‍රය රැගෙන යන්නට ඕන. ඊට අමතරව වලංගු හැඳුනුම් පත්‍රයක් රැගෙන යන්නට ඕන. විභාගයේ සෑම දිනකදීම ප්‍රමාද වෙන්නට එපා. පැය භාගයකට පෙර ඊටත් කලින් විභාග මධ්‍යස්ථානට යන්න. කළු හෝ නිල් පෑනක් පමණයි පාවිච්චි කළ යුතු වෙන්නේ. ජංගම දුරකථනය ගෙනියෑම සම්පූර්ණයෙන් තහනම්. ඒකම බ්ලූටූත් වැනි උපාංග, විද්‍යුත් උපාංග, පුංචි කැමරා, ඒ කිසිම දෙයක් සම්පූර්ණයෙන්ම තහනම්. අත්ඔල්ලෝසුවක් රැගෙන යන්න පුළුවන් විභාග මධ්‍යස්ථානයට. හැබැයි ස්මාර්ට් වර්ගයේ අත්ඔල්ලෝසු භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. එවැනි දෙයක් භාවිත කළොත් ඒක වසර 5ක විභාග තහනමකට ලක් වෙන වරදක්. විභාග මධ්‍යස්ථාන අබට විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ සමහර වෙලාවට අනවශ්‍ය ආකාරයේ මේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන්න පුළුවන්. විභාගයට පෙනී සිටින ශිෂ්‍යයන්ට බාධා වෙන ආකාරයට විවිධ කටයුතු සිදු වෙන්නට පුළුවන්. මේ පිළිබඳ සොයා බැලීම සඳහා පොලිස් නිලධාරීන් යවට ප්‍රදේශවල අපි සංචාරය යොදවලා තියෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගෙන් ඉල්ලා සිටින්නේ උණුසුම් කාලගුණික තත්වයක් පවතින මේ දින කිහිපයේදී ඊට සූදානම් වී විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසයි. විජලන තත්ත්වයන් ඇතුළු ඊට එහා ගිය සෞඛ්‍ය ප්‍රශ්න අවම කරගන්න තියෙන හොඳම විසඳුම තමයි දියරමය පාන වර්ග පුළුවන් තරම් වැඩිපුර අපේ ශරීරයට එකතු කර ගැනීම. එතෙන්දී විශේෂයෙන් වැදගත්ම තැන හම්බෙන්නේ පිරිසුදු පානීය ජලය. ඔබේ නිවසින් පිරිසුදු පානීය ජලය රැගෙන යාම අත්‍යවශ්‍ය සාධකයක්. ඒ වගේම කිරු වැලියට නිරාවරණය වීම පුළුවන් තරම් අවම කරගන්න. පාසලට යන අතරතුරේදී පවා පුළුවන් නම් ඔබට කැප් එකක්, තොප්පියක්, කුඩ වගේ එකක් පාවිච්චි කරන්න. විභාගයට කලින් දවසේ දිගු කාලීන මතකයේ හොඳට වැඩ කරන්න නම් අඩුම ගානේ පැය 6ක නිින්දක් අත්‍යවශ්‍යයි. විභාගයේ තියෙනවා කියලා මුළු රෑම නිදිමරාගෙන පාඩම් කරන්න එපා. එතකොට වැඩ කරපු ටිකත් මතකෙට එන්නේ නැතුව යනවා. බැරි වෙලා හරි ඔබේ හිතේ කඩාවැටීමක් තිබුණොත් 1926 ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හැම මොහොතකම වැඩ කරන දුරකථන අංකයට කතා කරලා හිත සැහැල්ලු වෙන්න උපදේශයක් ලබා ගන්න. මේ අතර 2022 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිය හරහා එම ප්‍රතිඵල ලබාගත හැකි වෙනවා. එතකොට අපි නැවත සමීක්ෂණය කරන්නේ ඇයි? සල්ලි දීලා තමන්ගේ ප්‍රතිඵලය පිළිබඳ සෑහීමකට පත් වෙන්නේ නැත්නම් නැවත සමීක්ෂණයක හොයලා බලලා නැවත විභාගෙ ලියන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඊයේ නිකුත් වුණාට පස්සේ අද විතරයි තියෙන්නේ එට විභාගෙ පටන් ගන්න. ඔවුන්ට අවස්ථාවක් නැහැ විභාගෙට යන්න. මේක බරපතල අසාධාරණයක්. කොහොමත් ඉතින් අපේක්ෂකයෙක් ෆේල් වෙලා හිටියොත් එයාට ආපහු සූදානම් වෙලා විභාග ලියන්න කාලයක් නැහැ. ඒගොල්ලෝ දැනටමත් අසමත් නැහැ. ඒගොල්ලෝ දැනගන්නට ඕනේ ඉදිරි විභාගයට සූදානම් වෙන්න. ඉතින් මේ එවැනි දරුවන් මේ වෙනකොට විභාගයට අයදුම් කරලා ඒගොල්ලෝ සූදානම් වෙලා ඉන්නේ. දැන් මෙතනදී නැව සමීක්ෂණිය යම් මෙසි වෙනසක් වෙලා තිබුණොත් ඒ ඇයට විභාගය නොලියා ඉන්න පුළුවන්. හැබැයි මම මතක් කරන්න ඕනේ මේ නැව සමීක්ෂණයෙන් ප්‍රතිඵලයක් වෙනස් වීමේ සම්භාවිතාව. අයදුම් කරුවන්ගෙන් 1%කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි මේක වෙනස් වෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.